சிலதல் விலா சமிந்துருவ எலியவி அனுருவ சித்தினிம்மவா சென்னசெமின் வந்தின்னம் பகன் சிலதல் விலா அனுருவ சித்தின்மவா செனசெமின் வந்தின்னம் නුගේගොඩ ලෝටස් සංචාරකයන්ගෙන් අසිරිමත් දඹදිව වන්දනා කොළඹ සිට දෙල්ලිය දක්වා ගුවනින් දුම්රිය ගමන් නොමැත ඉන්දියාවේදී සියලුම සංචාර සඳහා සුඛෝපභෝගී AC බස් රථ සුවපහසු හෝටල් කාමරවල නවාතැන් පහසුකම් ශ්‍රී ලාංකීය ක්‍රමයට සැකසූ ආහාර පාන හා බීමට බෝතල් ජලය බුද්ධගයාවේදී හා ජේතවනාරාමේදී කිරිපිඬි පූජාව සිල් සමාදන් වීම සාංගික දාණය බෝධි පූජාව සත්බුදු වන්දනාව හා ගමන් බලපත්‍රය ඉන්දියානු හා නේපාල වීසා සිද්ධ ස්ථානවලට ඇතුළු වීමේ ගාස්තු නොමිලේ ඉන්දියාව තුල කිසිදු මුදලක් අය නොකරේ විශේෂ සාප්පු සවාරි සුවපහසු බැතිබර දඹදිව වන්දනාවක් සඳහා නුගේගොඩ ලෝටස් සංචාරකයෝ දුරකථන 2822.76 බෞද්ධයන් විසින් වන්දනාමාන කළ යුතු ස්ථාන හතරක් ගැන බුද්ධ දේශනාවේ දැක්වේ. ඉන් පළමු යන්න ලුම්බිනියයි. ලෝම සනසන උතුම් දහමක් දෙසූ බුදුන් වහන්සේ සිදුවත් කුමරුන් ලෙස උපත ලැබූ තැන මෙතනයි. අප මහා බෝසතාණන් වහන්සේ උපත ලද නිවැරදිම ස්ථානය මේ බව පුරා විද්‍යාත්මක ගවේෂණවලින් සොයාගෙන ඇත. අපිලවස්තුපුරය සුදොවුන් රජුගේ රාජධානියයි. සිදුවත් කුමරුන් ජන්මලාභය ලැබූ පින්බිමයි. සිද්ධාර්ථ නම් වූ අප මහා බෝසතුන්ගේ ජීවිත කතාවේ බොහෝ වැදගත් සිදුවීම් මෙහිදී සිදුවිය. නම් තැබීම, වත්මගුල, සීප දැක්වීම, විවාහය, සතර පෙර නිමිති දැකීම, අබිනිෂ්ක්‍රමණය, රාහුල කුමරුගේ උපත එම සිදුවීම්ය. බුද්ධත්වයට පත්වීමෙන් පසු පිඩුසිඟා වැඩීම, යසෝදරාව බුදුන් දැකීම, රාහුල කුමරු පැවිදි කිරීම, සුදොවුන් රජු අනාගාමි වීම යන සිදුවීම්ද සිදු වූයේ කපිලවස්තුපුරයේදීය. අබිනිෂ්ක්‍රමණයේදී උදව් වූ කාලුදායි ඇමතිතෙම පසුව බුදුසසුනේ පැවිදි වී රහත් බව ලැබීය. බුදුන් වහන්සේ කපිලවස්තුපුරයට වැඩම කළේ කාලුදායි මහරහතන් වහන්සේගේ ඉල්ලීමකට අනුව. මානෙන් පෙළුණු ශාක්‍ය වංශිකයන්ගේ මානෙ බිඳීමට යමා මහ පෙළහැර පෑවේ මෙම ගමනේදීය. රෝහිණී නදියේ ජලයට යුද වැදීමට කල් බලමින් සිටි ශාක්‍ය කෝලිය දෙපක්ෂය සමගි කරවා යුද්ධය සංසිඳ වූයේ බුදුරදුන් කපිලවස්තුපුරට වැඩි දෙවන වාරයේ. බුද්ධ පරිනිර්වාණයෙන් පසු ද්‍රෝණ බමුණා විසින් බෙදන ලද ධාතු වලින් කොටසක් ශාක්‍යයන්ටද ලැබුණා.
සාක්‍යයදරුවන්ගේ මානය දුරු කිරීම සඳහා යමා මහ පෙළහර පෑවේ. එහෙනම් මේ කපිලවස්තුවේ බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පාර තියෙනවා. ඊළඟට ඕගොල්ලන් දන්නවා රාහුල කුමාරයා පැවිදි වුණානේ. ඊළඟට කවුද අනිත් කුමාරය මම මතක නැහැ ප්‍රජාපති නන්ද කුමාරයා පැවිදි කරේ මෙන්න මේ නිග්‍රෝධාරාමේ. ඊළඟට මහා සම්මේ සූත්‍රයේ දේශනා කළෙත් මේ කිට්ටුව ත්‍රිවිච්ඡ විශාල වනයක්. ඊළඟට සඳකිඳුරු ජාතකයේද යසෝදරා දේවියට සුද්ධෝදන රජුරවන්ට දහම් දේශනා කළානේ. ඔය විදිහේ වැදගත් සිදුවීම් රාශියක් සිදුවිච්ච උතුම් ප්‍රදේශයක් භූමියක් තමයි මේ. ඊළඟට මේ අපි දකින්නේ චෛත්‍යයක් නටබුන් විච්ච. එදා මම කිව්වා කුසිනාරා නුවරදී කපිලවස්තු රාජ්‍යයට ද්‍රෝණිය සර්වඥ ධාතුන් වහන්සේ ලැබුණා කියලා. අන්නේ ධාතුන් වහන්සේ තැන්පත් බවුන් වඩන තපසුන් තම සිත් සමාධියෙන් පුරවා ගැනීමට සුදුසු තැන් සොයා යන්නට පුරුදුව සිටියේ බුද්ධෝත්පාදයට පෙර සිටය. පුරා සය වසරක් ශරීරයට අධික දුක් දෙමින් අපමහා බෝසතුන් දුෂ්කර ක්‍රියා කළ ස්ථානීය පුංචි කඳු මුදුනක පිහිටි ගුහාවකි. දුංගේශ්වරී නම් දේවිය වාසය කළ ගුහාව හැටියට පූජාවට පාත්‍රව තිබූ මෙය බුදු බව ලැබීමට පෙර යන අරුතෙන් ප්‍රාග් බෝධිය නම් විය. මෙම ගුහාව මුල් කොටගෙන ටිබෙට් ලාමාවරුන් පන්සලක් ඉදි කිරීම නිසා ගුහාවේ මුල් ස්වරූපය වෙනස් වුවද එහි සිදුහත් තවුසා දුෂ්කර ක්‍රියා කරන අයුරු දැක්වෙන පිළිම වහන්සේ නමක් දැකිය හැකිය. මෙහි සුළු මොහොතක් භාවනා සුවයෙන් රැඳී සිටියදී සිතට දැනෙන නිරාමිෂ ප්‍රීතිය අපට කියාපාන්නේ එදා අපමහා බෝසතුන්ට සත්‍යාවබෝධයේ මුල් පියවර තබන්නට මේ පින්බිම කෙතරම් නම් ඉවහල් වන්නට ඇද්ද යන්නයි. මේ ස්ථානයේ පිළිබඳව ලංකාවේදී සම්බුද්ධ දේශනාවලදී අපි අසහා දැනගෙන තිබෙනවා. අරිය පරියේෂණ සූත්‍රය අහලා තියෙනව නේද? අරිය පරියේෂණ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ මේ කඳු වැටිය ආශ්‍රය කරගෙන දුෂ්කර ක්‍රියා කළ ආකාරය තමන් වහන්සේ නොයෙක් දහම් කරුණෝස්සේ අපට දේශනා කරලා තියෙනවා. එතකොට දැන් අපට මේ කඳු වැටියට ආවහම ඒ දහම් කරුණු සිහියට නැගෙනව නේද? ඒ ඔස්සේ අපට පුදුම ගෞරවයක්, පුදුම ශ්‍රද්ධාවක්, චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. එහෙමනම් ලංකාවේදී කාලයක් තිස්සේ අසා දැනගෙන තිබුණු දුර්ගේශ්වරී කඳු වැටිය තමයි මේ අපි දකින්නේ. ඊළඟට මෙතනට ප්‍රාග්බෝධිය කියලා කියනවා. ඒකට හේතුව ඇයි? බුදු වෙන්න කලින් බෝධිසත්වයන් වහන්සේ බුදු බව ප්‍රාර්ථනා කරමින් මේ කඳු වැටිය ආශ්‍රය කරගෙන වැඩ සිටිය නිසා කියනවා ප්‍රාග්බෝධිය කියලා. දුංගේශ්වරී කියලාත් කියනවා මෙතනට. ඒත් ඒ නම් දෙකෙන් තමයි හඳුන්වන්නේ මේ කඳු වැටිය. ඒතර පහලින් ගලා බසින්නේ නේරංජන ගඟ නේද? එතකොට දැන් ගඟෙන් මෙහා පැත්තේ තමයි එහෙනම් දුර්ගේශ්වරී කඳු වැටිය තියෙන්නේ. දැන් ඊට මෙතන පුංචි ලෙනක් තියෙනවා. ගල් ලෙන. ඒ එක තැනක් විතරයි බෝධිසත්වයන් වහන්සේ වැඩ සිටිය. තේරුණා නේද? එතන විතරක් නෙමෙයි. මේ කඳු වැටියම ආශ්‍රය කරගෙන තමන් වහන්සේ තනින් තන ඒ මහා දුෂ්කර ක්‍රියාව එදා සිද්ධ කළා. මේ ලෝකේ කෙනෙකුට හිතා ගන්න බැරි විදිහට වචනවලින් කියලා නිමා කරන්න බැරි තරම්, සිතින් සිතලා සීමා කරන්න බැරි තරම්, තව කෙනෙකුට එවන් ප්‍රධාන වීරියක් වඩන්න බැරි තරම් මහා දුෂ්කර ක්‍රියාවක් තමයි මහා බෝධිසත්වයන් වහන්සේදා මේ දුර්ගේශ්වරී කඳු වැටිය ආශ්‍රය කරගෙන සිද්ධ කළේ. ඉතින් අපි වාසනාවන්තයි නේ, පුණ්‍යවන්තයි, භාග්‍යවන්තයි. ඒ අපසරණ ගිය භාග්‍යවතුන් වහන්සේ බුදු බව ප්‍රාර්ථනා කරමින් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළ උතුම් පින්බිම සියසින් දැක ගන්න අපට වාසනා උදා වුණා කියලා හැමදෙනාම සාදු කියමු. දැන් ඒකට අපි පුංචි කාලේ දහම් පාසල් යන අවදී ඉඳලා දැනගෙන ඉන්නවා එදා මහ බෝධිසත්වයන් වහන්සේ උයන්සිරි නරඹන්න යන වෙලාවේදී මොනවද දැක්කේ?
සතර පෙර නිමිති දැක්කා කියලා අපි පුංචි කාලේ ඉඳලා දැනගෙන ඉන්නවා. සිරුරට අධික දුක් දීම නිවැරදි මඟ නොවන බව තේරුම්ගත් අපමහා බෝසතාණු එදා ක්‍රිස්තු පූර්ව 528 වැනි වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දින දුෂ්කර ක්‍රියා අත්හැර මැදුම් පිළිවෙතින් ධානා මගට පිවිස තිබුණි. සුජාතා නම් වූ සිටු දියණිය කිරිපිඩු පූජා කළේ මේ මොහොතේය. ගයාව බුද්ධ ගයාව වූයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් අපමහා බෝසතාණු සියලු කෙලෙස් නසා අසම සම වූ බුද්ධත්වයේ අවබෝධ කරගත් හේිනි. සුජාතා සිටු මාලිගය වජ්‍රාසනය බුද්ධ ගයා මහා විහාරයේ ආදී බුදුන් වහන්සේ ලොවට පහළ වූ බුද්ධ ගයා පින් බිමේ ඇති විවිධ වූ ස්ථාන දැසින් දැක පින් පුරවා ගන්නට ඇතනම් එය කතරම් නම් වාග්යක්ද. මේ දැන් ඉන්නේ අපි කොහෙද? සේනානි ගමේ ඉන්නේ. සේනානි ගමේ තමයි සුජාතා සිටු දියණිය ජීවත් වුණේ නේද? උඩේ සිටු මාලිගාව මේ කිට්ටුව තිබුණේ. පේනමානේ සිටු මාලිගාව තියෙන්නේ. එතකොට එදා මෙතන විශාල නුග රුක්සයක් තිබුණේ. තේරුණාද? අතුපතර විහෙදී ගිය වනස්පති කිව්වේ ඒ තරම් සුවිශාල නුග රුක්සයක්. අත අද එතකොට ඒ නුග රුක්සයේ මෙතන නෑ. ඒ නුග රුක්සයෙන් පැවතගෙන එන නුග ගහක් තමයි අද අපට දකින්න ලැබෙන්නේ. එතකොට එදා උරුවෙල් ජනපදයේ සේනානි ගමේ මිනිස්සු ඒගොල්ලන්ට දුකක් හරදරයක් විපතක් ආවම ඒගොල්ලන් මෙතනට තමයි ඇවිත් කියන්නේ. නුග රුක්සයේ දේවතාවෙක් ඇති කියන විශ්වාසයෙන් මේ නුග රුක්සයේ තමයි ඒගොල්ලන්ගේ දුක කියා සිටින්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙන්න කලින් මිනිස්සු ගස් ගල් සරණ ගියේ. අහලා තියෙනවනේ බෞන් වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා බය තජ්ජිතා නේ. මිනිස්සු බියෙන් තැතිගත් විගස ඒගොල්ලන්ගේ දුක ඒ බිය නැති කර ගැනීම සඳහා ගස් ගල් පර්වත තමයි සරණ ගියේ. ඒ ගස්ගල් පර්වතවල අදෘශ්‍යමාන බලවේග ඇති කියන විශ්වාසයෙන් තමයි ඒගොල්ලන් නොයෙක් පූජාවන් බාරහාර ඒ දේවල් වුණේ. ඒ අනුව තමයි එදා මේ උරුවෙල් ජනපදයේ සේනානි ගමේ මිනිස්සු නිරංජනා නදී තෙර එගොඩ සුජාතා ගමෙහිවත් සේනානි ගමයි. මෙගොඩ බුද්ධගයා බෝමැඩයි. සිදුවත් බෝසතුන් මැදුම් පිළිවෙත තෝරාගෙන සුජාතාව පිළිගැන්වූ දානේ වැළඳීමෙන් අනතුරුව පැන් පහසු විය. උන්වහන්සේට සොත්තිය නම් බමුණා විසින් කුසතන අටමිටක් පූජා කළේ ඒ මොහොතේදී. උතුරා බුද්ධත්වයට පත්වීම සඳහා සිද්ධාර්ථ තවුස්තමේ වැඩ සිටියේ වජ්‍රාසනයේය. මෙම වජ්‍රාසනය පූජනීය වස්තුවක් ලෙස සලකා එහි වටා ඉදිකළ වජ්‍රාසන විහාරය බුද්ධගයා මහා විහාරයයි.
වීරදේව නම් වූ භික්ෂුන් වහන්සේ මුලින්ම මෙම විහාරය ගොඩනැง වූ බව පැවසෙන අතර Hindu බ්‍රාහ්මණයෙකු විසින් එය තරමක් දුරට විශාල කොට සාදවා ඇත. අඩි 170ක් උසට මෙම විහාරය ගොඩනංවා රන් පිළිම තැන්පත් කරන්නට කටයුතු කර ඇත්තේ ධර්මාශෝක මහරජතුමා විසිනි. වරින් වර නටමුන් වෙමින්ද විනාශ වෙමින්ද නැවත ශක්තිමත්ව ගොඩනැගෙමින්ද තිබූ බුද්ධගයා මහා විහාරයේ වඩා හිඳුව ඇති පිළිම වහන්සේ පිළිබඳ පුවතද අසිරිමත් බවක් උසුලයි. අංග සම්පූර්ණ ජීවමාන බුදුරුවක් නිර්මාණය කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ තැන බ්‍රාහ්මණ වේශයෙන් ආ මෛත්‍රී බෝසතුන් මිහි තැන්පත් කර ඇති බුදු පිළිමය නිර්මාණය කර ඇති බව පැවසේ. දඹදිව වෙහෙර විහාර සතුරු උවදුර වලට පත් වූ අවස්ථා ගණන විශාලය. නමුත් බුද්ධගයාවේ පිළිම වහන්සේට කිසිදු හානියක් කිරීමට මේ කිසිවෙකුට හැකි වී නැත. සුගත තථාගත සදහම් ගඟුලින් නිවි සැනසෙන ලොව පුරා බුදුන් වහන් මේ පිළිම වහන්සේ අභියස සුළු මොහොතක් බවුන් වඩා ලබන නිරාමෂ වූ සැනසුම බුද්ධගයා විහාරයට පාප තැබූ දිනක ඔබටද දැනෙනු ඇත. ගිලෙන් ඔබේ ගුණමෝදේ විනින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලෝවග බුදු සමිලේ තිලෝවග බුදු තුන්වතාවක් නමස්කාරය කියන්නේ අෂ්ටාංග සීලයේ සමාදන් වීම සඳහා තුතේ බුද්ධං සරණං ගච්ඡාමි තුතේ ධම්මං සරණං ගච්ඡාමි
මේ තුන්වෙනි සතිය තමයි පුත්‍රයාණන් වහන්සේ තුන්වෙනි සතියේ බුද්ධ භූමියේ කියනක මතක තියාගන්න. එහෙම බුද්ධ භූමියට මම මගේ නමස්කාරය වේවා කියලා පිස කියලා වන්දනා කරනවා. මෙතන තමයි පින්වත්නි පුත්‍රයාණන් වහන්සේ රුවන්ගේ වැඩ සිටියා කියලා කියන්නේ හතරවෙනි සතිය. ඒ උතුම් වූ බුද්ධ භූමියට මගේ නමස්කාරය වේවා කියලා ප්‍රාර්ථනා කරන වරුණ නදියයි අනෙක් පසින් අස්සි නදියයි ඒ අතර පිහිටි නුවර බරණැස් නුවරයි ප්‍රථම ධර්ම දේශනාව දේශනා කළ බුදුන් වහන්සේට පස්වග තවුසන් සම්මුඛ වූ ස්ථානයේ ධර්මාශෝක නිරිඳුන් ඉදි කළ චෛත්‍ය සම්මුඛ චෛත්‍යයයි පස්වග මහණුන් රහත් භාවයට පත් වූයේ අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් අනතුරුවය ධර්මය අවබෝධ කරගත්තා යන අරුත ඇති ධම්මික නම් ස්තූපය ඉදිවියේ එම ස්ථානයේ මුල් යුගයේ ඉන්දියානු කලා ශිල්ප අනුව ඉදිකර ඇති ධම්මික ස්තූපයේ ඇත්තේ අමුතුම හැඩයකි
ඉතාමත් මනරම් වූ මල් ලියවැල් ගල් කැටයමින් යුක්ත මේ චෛත්‍යයේ මැදමාලේ පුංචි ගල් ගුහා කිහිපයක එහි බුද්ධ ප්‍රතිමා තැන්පත් කර තිබූ බවට සාධක ඇත. පරසතුරු උවදුරින් කන්නාසා නේත්‍රා අහිමි වූ මේ බුද්ධ ප්‍රතිමා ඉසිපතන මිගදාය කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මිග යනු මුවන්නේ දාය යනු දාණයයි. මුවන්ට අබේ දාණය දුන් ස්ථානීය මිගදායයි. අහිංසක මුව පොව්වන් වන්නු අවිද්‍යාවෙන් අහිංසක වූ ලෝ සත වෙත පතල මහා කරුණාවෙන් එවන් මුව පොව්වන් අවිද්‍යාව නම් වූ හුදුරු දඩයම් කරුවන්ගෙන් බේරා ගනිමි. ධම්මචක්ක පවත්තන සූත්‍රයේ දේශනා කරන ලද්දේ එදා වනරොදක් වූ මේ මිගදායේදීය. බුදුන් උපන් බුදු වූ පිරිනිවන් පෑ දේශේ ඒ උදාර පින්බිමේ බොහෝ උතුම් පූජා වස්තු මතු පරපුර වෙනුවෙන් රැක ගන්නට කැප වූයේ ධර්ම අශෝක රජතුමාය. අශෝක කුළුණ ඒ කැපවීමේ ජීවමාන සංකේතයයි. සිංහලෙනි අවදිවව් බුද්ධ ගයා ඔබේරා ගනිමු. මේ අභීත සිංහනාදේ නැගූ ඒ උදාර වීරයා අනගාരിക ධර්මපාලතුමාය. පොසොන්පුර 15ක් පුන් පොහෝ දිනටත් මුවදඩේ මේ ගිය රජවරුන් සිටි රටක්, බණ කියන රටක්, බණ අහන රටක් බවට පත් කළ ලංකාවේ ප්‍රථම බෞද්ධ තානාපතිවරයා අනුබුදු මිහිඳු හිමිපාණන්ය. මගධ රට අගනුවර රජගහ නුවරයි. බිම්බිසාර රජතුමාගේ රාජ්‍ය වූ රජගහ නුවර හා බැඳුණු බොහෝ වැදගත් දේ බුද්ධ චරිතය හා බැඳී පවතී. සිද්ධාර්ථ තාපසතුමා රජගහ නුවර වීදි දිගේ පිඩු සිඟා වැඩි ආකාරය. බිම්බිසාර රජතුමා උන්වහන්සේට බුද්ධත්වයෙන් පසු තම රටට වඩින ලෙස කළ ආරාධන වේළුවනාරාම පූජාව නාලාගිරි දමනිය ආටානාටි සූත්‍ර දේශනාව ආදී බුද්ධ චරිතයේ ඉතා වැදගත් සිද්ධීන් හා බැඳුණු තවත් බොහෝ කතා ඒ අතර වේ. ශාක්‍ය රජදරුවන් හා යුදයට එළඹි විදුඩව නම් රජු යුද බිමට ගැල් වලින් පිවිසෙද්දී රජගහ නුවර වේළුවනාරාමයට තරමක් දුරින් පිහිටි ගල් තලාවේ එරී ගිය බව කියවේ. මෙකල බුදු රජාණන් වහන්සේ වැඩවාසය කළේ ගිජුකුළු පව්වේය. ශාක්‍යයන් හා යුද වදින්නට එන විදුඩබ රජු යුදයෙන් වලකාලන්නට උන්වහන්සේ කළ අදිස්ථානය පළදරා මේ ගල්තලාවේදී එම ගල් එරුණු බව කියවේ. රජගහ නුවර වටා ඉසිගිලි, වේහාර, පාණ්ඩ, වේපුල්ල, ගිජ්ජකූට නමින් පසිදු පර්වත පහක්. ඉසිගිලි පව්වේ පසේ බුදුවරු 500ක් වැඩවාසය කළ බවත් උන්වහන්සේලා ආපසු වඩිනු නොදුටු පිරිස් ඉසිවරු ගිලගන්නා පර්වතය ලෙසින් මෙම පර්වතය ඉසිගිලි පර්වතය නමින් හැඳින්වෙනවා. මේ සාක්ෂාත් කරේ මේනේ. පැහැදිලිද? එතකොට ඒ වෙනකොට සති දෙකයි ශාසනයට ඇතුල් වෙලා. ඉතින් මේ සරියු ස්වාමීන් වහන්සේ මෙතන තමයි අරිහත්ත්වේ සාක්ෂාත් කරපු තැන. එනවනේ සරියු ස්වාමීන් වහන්සේගේ මාම කෙනෙක් හිටිය දීගණ කිව්වා. දැන් සරියු ස්වාමීන් පැවිදි වෙන්න ගිය අලුත දැනගත්ත මේ ගිජුකුළු පව්වට වැඩලා ඉන්නවා කියලා. ගෙදරින් හොයනවා කෝ කියලා. හරිද? සරියු ස්වාමීන් වහන්සේගේ දීගණක කියන බ්‍රහ්මණය මාම කෙනෙක්. එයා දැනගෙන ඉන්නවද කියලා බලන්න තමයි එන්නේ. ඒ එනකොට සරියු ස්වාමීන් වහන්සේ මෙතනදී භාග්‍යතුන් වහන්සේ තේ මොහොතේදී අරසුගන්ධ කුටියේ වැඩ ඉඳමින් ඉන අතරේ පඩිපෙල් බහැගෙන තමන් වහන්සේ වැඩම කළා මෙතන.
දේවදත්ත තෙරුන් බුදුන් වහන්සේට වෛර කරන්නට පටන් ගත්තේ ආත්ම ගණනාවක සිට බව ජාතක කතා සාහිත්‍යයේ දැක්වේ. බුදු ආත්මයේද බුදුන් හිසට ගල් පෙරළමින් නාලාගිරි යතු මත්කොට එවමින් බුදුන් මරා බුදුවන්නට තැත් කළ දෙව් බිම්සර රජු පුතු ඉල්ලූ සැනින් රජකම් දුන්නේයින් එය වැළකුණි. නැවතත් කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයෙන් අජාසත් පුතු සියපියා සිර කර තැබීය. බිම්බිසාර රජු සිර කර තැබූ සිරගේ ඇත්තේද රජගහනුවරයි. වත්මන සිරගේ දැක්වීම සඳහා රවුම් ගල් යොදා ගල් වැටි සහිත බැම්මක් ඉදි කර ඇත. පුරාවිද්‍යා කැණීම්වලදී මෙහි තිබී මාංචුවකට සමාන උපකරණයක් හමු වීම නිසා මෙය බිම්බිසාර සිරගේ බවට ඇති මතය වඩාත් තහවුරු වේ. මෙම සිරගේ පිහිටා ඇත්තේ ගිජ්ජකූට පර්වතයට සමීපවය. කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම මහා ධර්ම සංගායනාව පවත්වන ලද්දේ වේහාර පර්වතයේ අසල සප්තපන්නි ගුවාවේදීය. තථාගතයන් වහන්සේගේ ජම්බුද්දීපයේ භාරතයේ ඉන්දියාව බුදුහාඳුරන් භූමිය කියපුවාම අපට හිතෙනවා එක් වතාවක් හෝ S2 පීවෙන්න කලින් මේ ජම්බුද්දීපය වැඳ ගන්න ඕන. සද්දස්ස කුල පුත්තස්ස දසනියානි සංවේජනියානි සදාවත් දුවේ පුදෙක් වැඳගත යුතු ස්ථාන හතරෙදි ඔයාලා ස්ථාන දෙකක් මේ වෙනකොට වන්දනාමාන කරගෙන අද විශාල දුරකතරක් ගෙවාගෙන රාජධානි තුනක් පසු කරමින් දැන් මේ ඇවිත් ඉන්නේ. පළවෙනි එක තමයි කුසිනා නගරයේ මල්ලව රජදරුවන්ගේ රාජ්‍යත් ලිච්ඡවීරුන්ගේ රාජ්‍යත් ඒ වගේම දැන් මකද රාජ්‍යයට ප්‍රවේශ වෙලා තිබෙන්නේ. ඒ අංග මකද වජ්ජි කුරු පංචාල කියන සොළොස් මහ ජනපද 16 සෝවන් පෝසිත වූ ප්‍රබල රාජ්‍ය රාජගුව රාජගිරි රජකහනුවර මකද රාජ්‍ය අම්බවට්ටික පාවාරිකා නාලක කියන ගමට ඇවිත් ඉන්නේ. රජකහනුවර මකද රාජ්‍යයට තවම ගියේ නැහැ. ඒ ගියේ මකද රාජ්‍යයේ ඉසිගිලියේ ගිජ්ජකූට වේබාර වේපුල්ල පාණ්ඩ කියන පර්වත පයෙන් සමන්විත වූ ඒවම් මේසුතං ඒකාන් සමයන් භගවා රාජකහේ විහෙරති ගිජ්ජකූට පබ්බතස්ස ඉසිගිලි පබ්බතස්ස වේබාර පබ්බතස්ස කලන්දක නිවාපේ එහෙම නැත්නම් ප්‍රථම ධර්ම සංගාණා නමස්කාර ආරම්භ වෙච්ච සරියුත් මුගල මහරහතන් වහන්සේලා නිවන් අවබෝධ කරගත්ත වේලුවනාරාමේ පූජා කරපු ගැන සදාන් වෙනා මේ මගධ රාජ්‍ය හරහා ඔයාලට නැවත බුද්ධ ගායට යන්න තිබුණා. කෙටි වෙලාවක් ගන්නවා නාලන්දා පුදබිමට නාලක ගමට ආපු ඔබට නාලන්දා වචනේ අර්ථය නාලන්දා. සුවපහසු බැතිබර දඹදිව වන්දනාවක් සඳහා නුගේගොඩ ලෝටස් සංචාරකයෝ දුරකථන 2822.76 බුදුරජාණන් වහන්සේ වස්සාන කාලයේ ගත කළ ස්ථාන අතුරින් වැඩි වාර ගණනක් වස්වසා ඇත්තේ ජේතවනාරාමයේ. මැදුම් සගියේ ඇති
සූත්‍ර 150න් 65ක්ම දේශනා කර ඇත්තේද සංයුක්ත සහ අංගුත්තර නිකායන්හි සූත්‍ර වලින් 4න් 3කට වඩා දේශනා කර ඇත්තේද ජේතවනාරාමේදී භික්ෂූන් සඳහා විනය නීති වැඩි ප්‍රමාණයක් පනවා ඇත්තේද ජේතවනාරාමේදී අනේපිඩු සිටුතුමා විසින් පූජා කරන ලද ජේතවනාරාමයේ පිහිටියේ සැවැත් නුවර පැරණි කොසල් රටේ අගනුවර වූ සැවැත් නුවර විසාකා මහා උපාසිකාව විසින් පූජා කරන ලද පූර්වාරාමයේද පිහිටියේ ජේතවනාරාම විහාරයේ ප්‍රධානතම කුටිය ගන්ධ කුටියයි බුදුරදුන් වැඩ සිටි කුටිය වූ මෙම කුටිය අසලම පාරේ නිහා පැත්තේ දකින්නට ඇත්තේ දම්සභා මණ්ඩපයයි එදා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස යහමගට යැවීම සඳහා බුදුන් වහන්සේ විසින් තමන් අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය බෙදා දෙන ලද්දේ මෙම දම්සභා මණ්ඩපයේ සිටයි ජේතවනාරාමේදී සිදු සිදුවීම් අතර ආලෝක දමනය පටාචාරා පුවත මට්ට කුණ්ඩලි පුවත කිසා ගෝතමී පුවත සහ අඟුලිමාල දමනයද වේ මේ අතර වඩාත් වැදගත් වන්නේ නිගණ්ඨනාත පුත් ඇතුළු නිගණ්ඨයන් විසින් බුද්ධත්වයට රහත් භාවයට අභියෝග කළ මොහොතේ යමක මහා ප්‍රාතිහාර්ය පෑ අවස්ථාවයි ගන්ධබ්බ රුක්ක මූලයේ නම් වූ මෙම ස්ථානය මෙම යමක මහා ප්‍රාතිහාර්ය පෑ ස්ථානයයි රජ්ජුරු හදපු මේ ගොඩනැගිල්ලට කියනවා රාජිකාරාමය රාජිකාරාමය ඇයි රාජිකාරාම කිව්වේ රජ්ජුරු හදපු නිසා මොන රජ්ජුරුද කොසොන් රජ්ජුරු වටේට කාමර තියෙනවා ඒ කියන්නේ හාමුදුරුවෝ ගොඩක් මේකේ වැඩ ඉඳලා තියෙනවා මැද්දේ ළිඳක් තියෙනවා ඒ හාමුදුරුවන්ගේ ප්‍රයෝජනය සඳහා මුකුටද මේ ගොඩනැගිල්ල ඇතුලේ නිදක් හැදුවේ තැම්පාසු නෑ භික්ෂූන්ගේ ආරක්ෂාවටයි භාවනාවේ පහසුවටයි හේතුව හාමුදුරුවෝ කොහොම ගොඩනැගිල්ල ඇතුලේ ජේතවනේ ඉඳලා තියෙන්නේ භාවනා කරන හාමුදුරුවෝනි ඉතින් භාවනා කරන හාමුදුරුවන්ට වතුර ටිකක් ගන්න එළියට යන්න වුණොත් එළියේ නිදගාවට යනකොට යන ගමනේදී දකින්න දර්ශන අනුව භාවනාවේ අරමුණ වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ භාවනාවේ පහසුවට කොට නැගිලා ඇතුළේ ඉඳලා කියලා. ඊළඟට භික්ෂුවගේ ආරක්ෂාව. භික්ෂුවගේ ඔය සින්දුවක්ද මොකද්ද ඇහුණා නේද ඔය? අර පැත්තේ නිගණ්ඨ පක්ෂම. ඔය නිගණ්ඨයන්ගේ මාංශද ඒ වගේ සද්දේ. ඔය 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 නිගණ්ඨ නිගණ්ඨය. එතකොට අදත් ජීතවනේට කිච්චු වෙන්නේ නිගණ්ඨය. චෛත්‍ය කියපු ගමන් අපට මෙමෙල පේන්නේ ලංකාවේ තියෙන චෛත්‍ය නේද මේවා එහෙම නෙමෙයි බලන්න කොහොමද හැටි නේද මේ මුල් කාලේ චෛත්‍ය වල හැටි මෙතන චෛත්‍ය 8ක් තියෙනවා හැබැයි රවුමට තියෙන්නේ 7යි රවුමට තියෙන්නේ 7යි අර තියෙනවනේ ලොකු කොටුව අර තියෙන අතේ ලොකු කොටුව ඒ තියෙන චෛත්‍යක අතිවාර ඒක උඩින් රවුමට චෛත්‍යයක් තිබිලා ඒක විනාශ වෙනවා. එහෙනම් රවුමට චෛත්‍ය 7යි විනාශ වෙච්ච චෛත්‍ය අතිවාරමත් එක තමයි 8. මේව ඇතුලේ තිබිලා තියෙන රහතන් වහන්සේලාගේ ධාතු සහිත කරක. රහතන් වහන්සේලාගේ ධාතු සහිත කරක. 1863 1863 මේවා කැණීම් කළා. ඒ කැණීම් කරනකොට මේ වැති පිට ධාතු සහිත කරව හම්බෙලා ඒ එළියට අරගෙන තියෙනවා.
ඒවාදතියෙන්නේ කල්කටා ජාතික කෞතුකාගාරය කල්කටා ජාතික කෞතුකාගාරය මේව ඇතුලේ මොකක්වත් නැහැ ඒ වුණාට මේ චෛත්‍ය පූජනීය ඇයි රහතන් වහන්සේලාගේ ධාතු තිබ්බ නිසා ඒ නිසා තමයි මේව සංරක්ෂණය කරලා තියෙන්නේ ඒ කියන්නේ අලුතෙන් හදලා වගේ තියෙන්නේ එහෙනම් රහතුන්ගේ ධාතු තැන්පත් මේ අෂ්ට ස්තූප වලට අපගේ නමස්කාරය වේවා बेंदला බලන්න අට දිනාම එකතු වෙලා හැදුවා කියලා සිහිපත් වෙන තමයි බැම්මකොන් අටක් තියෙනවා. එහෙනම් මේ ලිඳර කියනවා අටකොන් ලිඳ කියලා. දාන දානි විතරක් නෙවෙයි. එන්නේ සියලු දේ හම්බෙලන්නේ. හම්බෙලා තියෙන සිව් පස්සය මොන පස්සේ? සිව් පස්සය. සිව් පස්සය කියන්නේ මොකද්ද? ජීවර නැ ජීවර පින්දපාතේ සේනාසන ගිලාන ප්‍රත්‍ය ඔන්න ඔය හතරට තමයි කියන්නේ සිව් පසෙයි හැබැයි දන්නවද වෙච්ච පුදුමේ සීවලි රහතන් වහන්සේට සිව් පසෙයි අඩුවන් නැතුව ලැබෙනවා උන්වහන්සේත් එක වඩිනව නම් හාමුදුරුවෝ ඒ හාමුදුරුවන්ටත් අර සිව් පසෙයි උන්වහන්සේගේ පුණ්‍ය බලයෙන් ලැබෙනවා ඕක බුදුහාමුදුරුවෝ දැක්ක ඒහිඳ බුදුරජාණන් වහන්සේ සීවලි රහතන් වහන්සේට අග්‍රලාභීන්ගෙන් අග තනතුර ප්‍රදානය කළා මොනලාභීන්ගෙන් අග්‍රලාභීන් එතකොට බුද්ධ ශාසනයේ අග්‍රලාභීන්ගෙන් අග තනතුර ලැබුවේ කවුද සීවලි මහරහතන් අතන්ති මං කිව්වා කැණීම් කරපු අවුරුද්ද
අර චෛත්‍ය අටලඟදී ඕ ගණ ගණ අමන්නේ චෛත්‍ය අටලඟදී අන්න හරි 1863 කැනීම් කරනකොට මේවා මේකේ තිබිලා කරඬුවක් හම්බුණා ඒකේ ලියලා තිනවා බදන්ත බුද්ධ කියන නම බදන්ත බුද්ධ ඒ කියන්නේ බදන්ත බුද්ධ කියන රහතන් වහන්සේගේ ධාතු තැන්පත් කරලා හදපු චෛත්‍ය තමයි මේ බුදුරජාණන් වහන්සේ සක්මන් කරපු සක්මන් මළුව අද තියෙන මේ බැම්ම යාට. එහෙනම් බුදුන් සක්මන් කරපු මළුව වහලා ඒ කුඩින් බැම්මක් බෑඳලා. එහෙනම් තුන් ලොක් සනසපු බුදුරජාණන් වහන්සේ වස් කාල 19ක් ජීතමනාරාමේ වැඩ ඉන්නකොට උන්වහන්සේගේ බුදු සිරිපතුල් දෙක තබමින් සක්මන් කරපු මේ බැම්ම යට තියෙන ඒ උතුම් සක්මන් මළුවට අපගේ නමස්කාරය. එතකොට මේ බුදුහාමුදුරුවෝ සක්මන් කරපු මළුව වහලා නේද? ඒ උඩින් තමයි මේ බැම්ම බැඳලා තියෙන්නේ. කවුද මේ වැඩේ කරේ? කනිෂ්ක රජු. කනිෂ්ක රජු. ජේතවනාරාමේ ගොඩනැගිලි ඔක්කෝම විවිධ රජවරු ප්‍රති සංස්කරණය කළා. ඊට පස්සේ ඉතින් ඒගොල්ලෝ මේවා සංරක්ෂණය කරනකොට පොඩි පොඩි වෙනස්කම් කළා. අන්න එහෙම කරපු වෙනස්කමක් තමයි කනිෂ්ක කරේ සක්මන් මළුව වහලා ඒ කුඩින් බැම්ම බැඳලා මේ බැම්ම උඩින් සැතපෙන පිළිමයක් හැදුවා. සැතපෙන එහෙම එකක් තියෙනවනේ මේ කුඩ. නෑ. එහෙනම් සක්මන් මළුව අද තියෙනවා බැම්ම යට. මේ බැම්ම යට. ඒ කුඩින් බැඳපු බැම්ම පේන්න තියෙනවා. ඔව්. මේ කුඩින් හදපු සැතපෙන පිළිමේ පේන්න නෑ. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 1200ක් ගියාට පස්සේ 12 වෙනි සියවසේ. එහෙනම් කොහොඹ ලීයෙන් හදාපු කුටියට කියනවා කෝසම්බ කුටිය. මේක ලොකු ගොඩ නැගිල්ලක් කියලා මං කිව්වා මෙච්චර දිගයි මෙච්චර පළලයි කියලා. ඒ වුණාට පුරා විද්‍යාවෙන් පොළොව යටින් උඩට අරන් තියෙන ටිකයි. ඉතුරු ටික තියෙනවා තනකොළ පිටණියේ පොළොව යට. ඒ වුණාට මේ කෝසම්බ කුටිය විශාල ගොඩ නැගිල්ලන්නේ. Thank you.
මේවට මේ රටේ මිනිසු කියන්නේ සාල කියලා. තුර ලංකාවේ තියෙන වෙනම ගහක් ඒකේ මල් හැදෙන්නේ කාන්දේ. ඒක එච්චරම සුදුසු ගහක් නෙවෙයි. මේක තමයි නියම සල් ගහ. මේකට කියන්නේ සාල කියලා. ඒකනේ අර ගීතයක් තියෙන්නේ සාල වනේ දීවිසගේ සාල වනේහි පුෂ්ප පිපිලස්සන විසාල වනේහි සාවත්තියං ජේතවන විසුත ගන්ධ කුටියං සත්තා විහාසි රුචිරං ජනතා හිතාය දේසේසි ධම්ම විනයං සන රාමරාණං තං බුද්ධ චේතිය මහං සිරසා නමාමි සාදු 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 හොඳයි අත්තික පාදන්නක මත්දිහන බලන්නකෝ අපේ වැඩසටහන සතුටුයි එහෙනම් පිනක් සිද්ධ වෙලා තියෙනවා කල වන්දනාවෙන් අනතුරුව හිතට දැනෙනවා නම් සතුටක් ඒකයි පින හදවත පිනෙන් පුරෝගෙනයි දැන් ආනන්ද හිමියන් විසින් රෝපණය කළ හේයින් එනම් විය බුදුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටි සමයේ උන්වහන්සේ දැක වැඳ පුදා ගන්නට පැමිණෙන මහජනයාගේ ඉල්ලීම මත බුදුරදුන් අනුදැන වදාළ පරිදි ගයාවේ පිහිටි ජයශ්‍රී මාබෝ සමිඳුන්ගේ බීජයක් රැගෙන විත් ජේතවනයේ ඉදිරිපිට රෝපණය කර ඇත වර්තමානයේදීද ජයශ්‍රී මාබෝ සමිඳුන්ට පමණක් දෙවන වන ගරු බුහුමන් ලැබමින් ආනන්ද බෝධීන් වහන්සේ ලෝකයාගේ ගෞරවයට පාත්‍ර වන අයුරු ජේතවනාරාමයට ගිය විට දැකිය හැක සමාධි සුවයෙන් වැඩ හිටිය අතර සිංහසෙයියාවෙන් සැතපුවා.
ඒ ගන්ධ කුටියට සදහැවතු ආවා බුදුරජාණන් වහන්සේ දකින්න. එනකොට නැහැ. චාරිකාවේ වැඩම කරා. ඒ නිසා මේ වගේ ගෙනාවු නොයේ දේවල් අර ගන්ධ කුටියේ ඇතුලේ තනින් තන තියලා ගියා. ගිය මිනිසු ටිකක් දුකෙන් ගියේ. ඇයි? අපි අරගෙන ආපු දේ බුදුරජාණන් වහන්සේට පූජා කරගන්න විදියක් ලැබුණේ නැහැ. මෙන්න මෙහෙම දුකෙන් යන මේ ජනතාව දැක්ක අනේ පිරිසිදුතුමා මේක ආනන්ද හඳුනනට කිව්වා. අතීතයේ මේ මහරහතන් වහන්සේ අද වර්තමාන ලෝකයේ වැඩ ඉන්න සංඝරත්නයත් අනාගත ලෝකයේ පහළවන සංඝරත්නයත් කියන තුන්කල්ලි සංඝරත්නයේ අරමුණේ පවත්වාගෙන ඔබ කරන මේ උදාර දානමය පින්කම ඔබගේ සසර ගමනය කරන්නට දාන පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමින් හොඳයි ඒකට අපි සංඝයාගේ කියන නමස්කාරය කියන්න නමෝ තස්ස භගවතු වරහතු තවමත්
සංසාරේ නිවන්දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ සිටි අපේම යාළු නිවන් දකින්නේ නැති ඒ කාලේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ බුදු හාමුදුරු අපි දකින්නේ නැති බණ අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ ඒකයි තවමත් සංසාරේ උදාන් නේරුතුමා බුද්ධ විහාරයේ හැදියට පාරක් මහාන් කරා අරගෙන කොමිටියක් පත් කළා Hindu 4යි බෞද්ධ 4යි කොමිටියේ ප්‍රතිදන් අනිවාර්යෙන් දිසාපත් ඒක තමයි මහාන්තරයේ සම්බන්ධය. ඒ ඕනෑම ගැඩොලක් තියන්න උනත් මේ නම දෙනාම ඒකක් ඡන්දයෙන් ජේතවනාරාමයේ ගැන සඳහන් කරද්දී ඒ සමගම කියවෙන්නේ අනේ පිඩු මහා සිට අනුයි. අනේ පිඩු සිටු මැදුරද ජේතවනාරාම පූජාභූමි ප්‍රදේශයේදී අපට දැකගත හැක. අචිරවතී නදියට සමීපව අනේ පිඩු සිටු මැදුරත් විසාකා නිවසත් රජමාලිගයත් පූර්ව ආරාමයක් ළඟ ළඟම තිබූ බවට තොරතුරු ගවේෂණයන්ගෙන් සොයාගෙන ඇත. පසේ නදී කොසල් රජතුමාගේ ඇමතිවරයෙකු අනේපිඩු සිටානු රජගහ නුවර සීතවනයේදී බුදුමනස්සා උපාසකයෙක් විය. ජේතනම් කුමරුගේ උයන රන් කහවණුවෙන් වසා එය හිමි කරගෙන ආරාමයකට අවශ්‍ය කරන සියලු අංගයන්ගෙන් සම්පූර්ණ කළ විට බුදුන්ට පූජා කර ඇත. ස්ථානයක් තමයි මේ උතුම් පින්දුල. දැන් අද අපට මෙහෙම දැක්කහම ඊතරම් පූජනීයත්වයක් තියෙනවද කියලා අපිට හිතේ. ඇත්තටම චෛත්‍යයක ස්වરૂපේවත් නැති තරම් හරියට මේ චෛත්‍යයත් කොයි චෛත්‍ය වගේද? සංකස්ස පුර චෛත්‍ය වගේ මේ චෛත්‍යෙත් කෝවිලක් තිබුණා. මේ චෛත්‍යෙත් කෝවිලක් තියෙනවා. ওই පාරවල් ඇදලා තියෙන Hindu අය උඩට ගිහිල්ලා දේව පූජාවලට. එහෙමද? ඉතින් අපි අනේක සුදුසු නෑ අපිට මේ ඉන්දිමේ පූජනීයත්වයේ වචන වලින් කියලා සිතින් සිතට සීමා කරන්න බෑ. අපවැනි ශ්‍රාවකේ පුදුම වටිනාකමක් තියෙනවා. එතකොට මේ චෛත්‍ය ඇතුලේ ධර්මානුකූලව ඇතුළු මේ වගේ දේවා චෛත්‍ය නිර්මාණය වටිනාකමක් තියෙනවා.
බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව සත්වනවස වැඩ සිටියේ තුසිත දෙව්ලොවයි. මාතෘ දිව්‍ය රාජාණන් ඇතුළු දෙවියන්ට තුන් මාසක් අවිධර්මයේ දේශනා කළ උන්වහන්සේ ආපසු වැඩම කළේ සංකස්සපුරේටයි. එදා බුදුන් වහන්සේ දැකීම සඳහා ජේතවනාරාමයේ සිට සංකස්සපුරය දක්වා යොදුන් 30ක් වූ දුර ගෙවා විශාල පිරිසක් පැමිණ සිටි බව කියවේ. උතුරු ඉන්දියාවේ පරුකාබාද් දිස්ත්‍රික්කයේ පිහිටි සංකස්සපුරය වර්තමානයේ පුංචි ගම්මානයකි. මෙසේ බුදුන් දේවාරෝහණය කළ ස්ථානයේ අශෝක මහරජතුමන් විසින් කරවන ලද චෛත්‍ය දැනට හින්දු භක්තිකයන් හින්දු කෝවිලක් බවට පත් කරගෙන ඇත. මෙහි ශ්‍රී ලංකා වාසීන්ගේ ආධාර ඇතිව විහාරස්ථානයක්ද ඉදි කර ඇත. ලිච්ඡවි රජදරුවන්ගේ අගනගරය විශාලා මහනුවරයි. විශාලා මහනුවර බෞද්ධ අපට වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේ කීප විටක්ම එහි වැඩම කළ නිසාය. උන්වහන්සේ සිය පස්වන වස්සාන සමය ගත කළේ විශාලා නුවර කූටාගාර ශාලාවේය. මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු ශාක්‍ය වංශික කාන්තාවන් පිරිසක් බුදුන් හමුවට පැමිණ ආනන්ද හිමියන්ගේද ආයාචනින් බුදුරජාණන් වහන්සේ විසින් පැවිදි බව ලබා බුදුසසුනේ මෙහිනි සස්න පිහිටුවන ලද්දේද විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩවාසය කරද්දී තුම්බිය මෙදා විශාලා මහනුවර වාසීන්ට ඇති වුණා. එතකොට ලෝකේ ප්‍රථම සමුහ ආණ්ඩුව තමයි ලිච්ඡවි රාජ්‍ය. තේරෙනවද? 7707 රජවරු පාලනය කළා මේ ලිච්ඡවි රාජ්‍ය. තේරෙනව නේද? තුර ඒ තරම් විශාල රජවරු පිරිසක් රාජ්‍ය කරපු ප්‍රදේශයක් රාජ්‍යයක්. තිලොවට තිලකූ වමාමෑණි මහා කාරුණික බුදුපියාණන් වහන්සේ පුරා 45 වසරක් රාජරාජ මහාමාත්‍යාදීන්ගේ සිට දුගී දුප්පත් කුලහීන කසල සෝදකයා දක්වා මිනිසුන්ට පතල මහා කරුණාවෙන් ශ්‍රී සම්බුද්ධ ධර්මයේ දේශනා කළසේක. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ලක්ෂණය ප්‍රායෝගිකව දැකිය හැක්කේ මල් තුලිනි. පිරිනිවන් පානු පිණිස බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ සල්ුයනට වැඩම කළේ ඒ නිසාය. උපවත්තන නම් වූ එම සල්වනයට උන්වහන්සේ වැඩම කළේ කුකුත්තා නදිය තරණය කරමිනි. උන්වහන්සේ අවසන් වරට කුකුත්තා නදියෙන් පැන් පහසු වූසේක. මහණෙනි දැන් වනාහි තොපට ආමන්ත්‍රණය කරමි. සියලු සංස්කාරයෝ නැසෙන සුළුය. එහෙයින් අප්‍රමාදව වාසය කරවු. ඒ බුදුරදුන්ගේ අවසන් අවවාදයයි. ආලාර කාලාම බමුණාගේ ශිෂ්‍ය පුකුස විසින් බුදුරජාණන් වහන්සේට පූජා කරන ලද සලු දෙකෙන් එකක් පෙරවා අනික සැතපීමට එලා දුන් මොහොතේ ශ්‍රී බුද්ධ ශරීරයෙන් ෂඩ් රශ්මි විහිදුණුසේක. ආනන්ද හාමුදුරුවන් විසින් දෙපට සිවුර කොටස් හතරක් කර සල් ගස් දෙකක් අතර ආසනයක් පැනවූසේක. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑ ස්ථානයේ සල් ගස් දෙක අතර උන්වහන්සේගේ ශ්‍රී ශරීරය තරමටම සාදන ලද පිළිමවහන්සේ නමක් සහිත විහාරගෙයකි. උන්වහන්සේ පිරිනිවන් පාවදාලේ මේ දැන් යයි සිතෙන තරමට උණුසුම් බවක් මේ පිළිමවහන්සේ තුල ගැබ් වී ඇත. ශ්‍රී නේත්‍ර යුවල ශ්‍රී පතුල් 80 වයස් සිදී තිබෙන ආකාරයට නිර්මිතය. සිරිපතුල් පුපුරා ගොසිනි.
මේ පිළිම වහන්සේ නරඹන බොහෝ අය දැඩිසේ ශෝක බරිත වෙති. ආනන්දය සදහවත් කුල පුත්‍රයෙකු විසින් දැකිය යුතු සංවේග උපදවා ගත යුතු ස්ථාන හතරක් සඳහන් කරමියයි පැවසුසේක. මම්බිනිය සිදුවත් උපත සිදු වූ ස්ථානය, බුද්ධගයාව බුද්ධත්වයට පත් වූ ස්ථානය, ඉසිපතන මිගදාය ප්‍රථම ධර්ම දේශනා කළ ස්ථානය, කුසිනාරා නුවර මහා පරිනිර්වාණයට පත් වූ ස්ථානය උන්වහන්සේ වදාළ ස්ථාන හතරයි. ඉන් පරිනිර්වාණය කළ ස්ථානයේ ඉඳිකර ඇති චෛත්‍ය මහා පරිනිර්වාණ චෛත්‍යයයි. මෙම චෛත්‍ය රාජයාගේ උස අඩි 167කි. කීප වතාවක්ම අලුත් වැඩියා කොට ඇති මෙම චෛත්‍යයේ තිබූ පුරාවස්තු රස අතර සංස්කෘතික භාෂාවෙන් ලියන ලද පටිච්ච සමුප්පාදයේ ඇතුළත් සෙල්ලිපියද, කුමාරගුප්ත යුගයට අයත් කාසිද අපට ඔප්පු කර පෙන්වන්නේ මෙම ස්ථානය සැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා තැන බවයි. අතගුන් විච්ච ඕගොල්ලන් දන්නව ඇති මේ චෛත්‍ය පිළිබඳව මීට කලින් සමහරලාට දේශන අහලා තියෙනවා නම් චෛත්‍ය පිළිබඳව දන්නව ඇති. මේ චෛත්‍ය නම් තුනක් තියෙනවා. නම් කීයක්ද? තුනක් තියෙන එකක් තමයි ආදාහන චෛත්‍ය. ඒක නම් ආදාහන කියන වචනේ ඇහෙනකොටම අපට අර්ථය තේරෙනවා නේද? ඒ කියන්නේ එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහය මෙතන තමයි ආදාහනය කළ තියෙන්නේ. ඒ වෙනුවෙන් ඉදි කරපු චෛත්‍ය තමයි ඒ නමින් එහෙනම් ආදාහන චෛත්‍ය නමින් හඳුන්වන්නේ කියන එක ඒක අපට හොඳට පැහැදිලි තේරෙනවා. ඊළඟට අංගාර චෛත්‍ය කියලාත් කියනවා. ඒ කියන්නේ එදා ආදාහනයෙන් පස්සේ ඉතිරි වෙච්ච අඟුරු ආදී තියෙනවනේ. ඒවත් මේ චෛත්‍යය තැන්පත් කළා. ඒ හින්දා ඒ නමින් ඒකට හේතුව මෞර්ය වංශික රජවරු ඉන්නවනේ. ඒගොල්ලන් එනකොට
लोटस संचार किन समग्र मलयासियावी सह सिंगापुरी सिरी असिरिया विनिन सुखोपभोगी वाहन प्रणीत आहार पान सुखोपभोगी नवातन लोटस संचार क्यों නුගේගොඩ ලෝටස් සංචාරකයන්ගෙන් අසිරිමත් දඹදිව වන්දනා කොළඹ සිට දෙල්ලිය දක්වා ගුවනින් දුම්රිය ගමන් නොමැත ඉන්දියාවේදී සියලුම සංචාර සඳහා සුඛෝපභෝගී AC බස් රථ සුවපහසු හෝටල් කාමරවල නවාතැන් පහසුකම් ශ්‍රී ලාංකීය ක්‍රමයට සැකසූ ආහාර පාන හා බීමට බෝතල් ජලය බුද්ධගයාවේදී හා ජේතවනාරාමේදී කිරිපිඬු පූජාව සිල් සමාදන් වීම සාංගික දාණය බෝධි පූජාව සත්බුදු වන්දනාව හා ගමන් බලපත්‍රය ඉන්දියානු හා නේපාල වීසා සිද්ධ ස්ථාන වලට ඇතුළු වීමේ ගාස්තු නොමිලේ ඉන්දියාව තුල කිසිදු මුදලක් අය නොකරේ විශේෂ සාප්පු සවාරි සුවපහසු බැතිබර දඹදිව වන්දනාවක් සඳහා නුගේගොඩ ලෝටස් සංචාරකයෝ දුරකථන 2822.76 0714 877